Stand by. Lights on. Camera, action. Coffee Studio with Mudita and Ishi. Hi, Bhavan. සුබ දසනක් අදත් සුපුරුදු විදිහටම අපේ කොෆි ස්ටුඩියෝ ආරම්භ කරන්නට සූදානම් වෙනවා විවේකී සතියන්තයේ ඉරිදා දවසේදී අද අපි වැඩසටහනේ ආරාධිත ආසන බොහොම හොඳින් දන්න කියන ස්වර්ණවාහිනියට ගොඩක් සමීප කෙනෙකු වෙනුවෙන් වෙන් කරන්නට හිතුවා විශේෂයෙන්ම වේදිකාව පුංචිතිරය සිනමාව තුල සොකීය දක්ෂතාවය ඔස්සේ තමුන්ගේ ග්‍රහණයට ලක් කරගන්නට සමත් වුණු කලාකරුවෙක් කියලා හඳුන්වා දුන්නොත් අනිවාර්යයෙන්ම ඒ වගේම වඩාත් විශේෂිත කාරණේ වෙන්නේ දශක ගණනාවක් මුළුල්ලේ දක්ෂතාවය සහ ජනප්‍රියත්වය කියන සාධක දෙකම බොහොම අපූර්වට කලමනාකරණය කරගනිමින් බොහොම ස්ථාවර ගමනක් පැමිණෙන්නට සමත් වෙච්ච කෙනෙක් නිසා වෙන්න. ඉතින් මේ පැමිණි ගමන් මග වර්තමානයේ සහ අනාගතයේ පිළිබඳව මෙතෙන් පටන් ආරම්භ කර මේ හෝරාවක කාලයේදී තොරතුරු බෙදා හදා ගන්නට අප සූදානම්. ඔව් මදිත. ඔහු ගැන කියනවා නම් ස්වර්ණ වාහිනියට ඉතාමත් සමීප කලාකරුවෙක්. මොකද කියනවා නම් ස්වර්ණ වාහිනියේ අතිශය ජනප්‍රිය නිර්මාණ රසකට රංගන දායකත්වය ලබා දුන් කෙනෙක්. ඉතින් වර්තමානයේ ගත්තම බොනිකර තරු ටෙලිවෘතාන්තය හරහා ඉතාමත් කැපී පෙනෙන චරිතයක් හරහා අපි අතරට එන කෙනෙක්. ඉතින් ඉතාමත් කෙටියෙන් ඔහු ගැන කියනවා නම් නිහතමානී දක්ෂතාවලින් පරිපූර්ණ කලාකරුවෙක්. ඉතින් අද දවසේ අපි මේ හෝරාව ගත කරන්න එකතු වෙන්නේ මේ ආදරණීය කලාකරුවා නම්. එසේනම් අපි කතාබහත් එක්ක එකතු වෙමු මේ කොෆි ස්ටුඩියෝ. ෂර්ට් එක ඇතන කවදාවත් අපේ අම්මි මට මේ කන්දල බෙහෙවනවද? අම්මිත් කොමෙත් ලස්සනයි කියලා ෂෝක් නේ. ඒකනේ බලන්න ෂෝක් කනේ. ඉතින් සංවර්ධන ගැන කතා කරමු ඇති වැරද්ද මොකද්ද? ඒ ගැන කතා කරන්න ඕනේ. ඉතින් ඒක නිකසි දියුණුවක් නැත්තේ. සංවර්ධනය ගැන කතා කරන්න තියෙන දියුණුවක් නැති වෙලා යන. මම මේ ඔෆිස් එකේ වැඩ ඔක්කොම ඉවර කරලා ආවා. නැත්තම් ඉතින් දන්නේ නැද්ද කෝල්ස් එනවයි කරදරේනේ. අර ගහනවා මේ ගහනවා. අපි දෙන්න ඩිස්ටර්බ් නේ ඒකයි. ඔහු නමින් ගිහාන් ප්‍රනාන්දු. අයිවන් ගහනයි අයිවන් උද කොහොමද මේ දවස්වල තනිකර බොරුවද හොඳ මොනිකර තරුවද හොඳ මොනිකර තරුව ඇත්තටම අර සාමාන්‍යයෙන් අපි අර වැඩක් කරාට පස්සේ සාමාන්‍යයෙන් ඒක පත්තු වෙනවා කියලා අපි කියන්නේ අපේ භාෂාවෙන් පත්තු වෙන්න යම් කාලයක් යනවා විශේෂයෙන් ටෙලි නාට්‍ය අර නිතර හිතන එකක් තමයි මේ ටෙලි නාට්‍ය තියෙන්නේ වර්ග දෙකයි හොඳ නාට්‍ය නරක නාට්‍ය උගක් අය අර අහනවනේ මෙගා එකක නැද්ද ඒක මෙගා එකක්ද මෙගා කියන එක අපිම හදාගත්ත බොරු වචනයක් මෙගා කියන එක අපේ රටට ආවේ මෙගා බෝතල් වල බීම බෝතල්නේ එහෙම නැතුව ලෝකේ කොහොමද මෙගා නාට්‍ය කියලා જાතියක් නැහැ ලෝකේ තියෙන නාට්‍ය දිග නාට්‍ය තමයි ඒවා සීසන් වයිස් යන්නේ ඉතින් අපේ රටවල වගේ නෙමෙයි පිට රටවල එක කාලෙක විතරයි ටෙලි නාට්‍ය යන්නේ අනිත් කාලෙ මිනිස්සු එළියට ගිහිල්ලා සමයකේ විනෝද කරනවා ඉතින් මේවා මම විශ්වාස කරනවා නාට්‍යයක් සාමාන්‍යයෙන් දිග නාට්‍යයක් වුණත් කොටස් 25ක් විතර යද්දි තමයි මිනිස්සු අතරට යන්නේ ඒක ජනප්‍රිය වෙන්නේ. හැබැයි මේ මොකද්ද හේතුවක් නිසා මේ බොනිකර තරු තනිකරම ටග් ගාලා මේ ස්පාක් වුණා ඔඩියන්ස් එකට ස්පාක් වුණා. ඒකට මම හිතන්නේ ඉතින් ඒකට ලබා දුන්න ප්‍රචාරය සහ කලි ඒකට ලැබිච්ච ප්‍රතිචාර සහ ඒවත් එක්කම වෙන්නේ සෝෂල් මීඩියා පාවිච්චි වෙච්ච විදිහ. ඒකත් එක්ක ඉතින් ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකව අපි ගැන කතා බහ කරන මම විශ්වාස කරන්නේ මේ රේටිංස් කියන එක තියෙන්නේ අපේ අතේ. පාර යනකොට නාට්‍යයක් දැකලා ඒ ගැන කතා කරනවා නම් ඒ තමයි රේටිංස්. ඉතින් ප්‍රතිචාරය. ප්‍රතිචාරය හුඟක් හොඳයි. සාමාන්‍යයෙන් මේතාක්කල් කරපු චරිතත් එක්ක බලද්දී මොන වගේ වෙනසක්ද? මම හැම වෙරේම ට්‍රයි කරනවා මේ මුදිත මේ තම මට හම්බෙන කැරක්ටර් එකේ පොඩ්ඩක් කලින් කරපු එකට වඩා يعني ඒ කැරක්ටර් එකේ අනන්‍යතාවයක් හොයන්න මම ට්‍රයි කරනවා. ඉතින් මේකෙත් අපි මේ මගේ සහෝදර දෙන්නෙක් වගේ රවි තරංගයි කියන්නේ අපි ඇත්තටම දුරු ක්‍රියේෂන් පටන් ගන්න කාලේ ඉඳන් මම ඒකේ يعني නිල නොවන බට් ඒකේ සමාජිකයෙක්ම තමයි. ඉතින් ඒ ඇස්සේ මොනවාද ඒගොල්ලෝ එක්ක වැඩ කරද්දී කලින් සාකච්ඡා කරන්න මට අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බෙදා ගන්න රචකයත් එක්ක මම කතා කරනවා අධ්‍යක්ෂකත් එක්ක කතා කරනවා. ඉතින් මේකේ එහෙම කතාගෙන හදාගත්තා. හැබැයි අද කාලේ ලංකාවේ කියන්නේ බොහෝ අපි දකින දේශපාලන චරිත එයයි දේශපාලනයට එන්නේ දේශපාලනය ගැන එහෙම දැනුමක් ඇතුව නෙමෙයි. හැබැයි එක්ක ව්‍යාපාරිකයෙක් එහෙම නැත්තම් මොකක් හරියට වැඩි සමාජයේ දූෂිත චරිත හුඟක් වෙලාවට අපිට හම්බෙන්නේ. ඉතින් මොහොත් එහෙම නැත්තම් මිනිසුන්ව රවට්ටන කෙනෙක්. ඒ කියන්නේ පොලිටික්ස් වලට එන්නේ ඉස්සලා රවට්ටලා ඊට පස්සේ පොලිටිකල් කරන ගමන් රවට්ටන
එහෙම විදිහ කැරක්ටර් එකක් මේක. ඉතින් අර රට ගැන, ජාතිය ගැන, ආගම ගැන බොරුවට කතා බහ කරමින් හැබැයි ඇතුලේ තමන්ගේ ව්‍යාපෘති ජීවත් වෙන චරිතයක්. ඉතින් මං හරි බොහොම